බුදුරජාණන් වහන්සේ පළවෙනියටම දුක විස්තර කරේ ජාතිපි දුක්ඛං ඉපදීම දුකක්. ඉපදුනාට පස්සේ වයසට යනවා. ලෙඩ රෝග හැදෙනවා. ජරාපි දුක්ඛං ව්‍යාධිපි දුක්ඛෝ. කොච්චර ලෙඩ හැද උපන් දායිනම් සමහරු ලෙඩ සමහර උපදිනකොටම පෙර සංසාර කර්ම විපාකත් එක්ක එක් උපන් දවසේ ඉඳන් පපුවේ හිලක් කියයි නොඑක් ලෙඩ රෝග සමහර අම්මලා දරුව වඩාගෙන ඉස්පිරිතාල ගානිමයි ජීවිතේ පොඩි කාලේ ඉඳන් උපතින්ම අරගෙන ඉන ලෙඩ රෝගත් එක්ක මොන තරම් දුක් විඳිනවද ඊළඟට දවසින් දවස වයසට යන දුකක් මරණම්පි දුක්ඛම් ඉපදුනානම් නත්ති ජාතස් අමරණ ඉපදිච්ච කිසිම කෙනෙකුට මේ ලෝකේ රජෙකුට සක්විති රජ කෙනෙකුට සිටුවරයෙකුට මහා ධනවතෙකුට කිසිම කෙනෙකුට මොනතරම් බලයක් තිබ්බත් මුළු ලෝකෙම බලය පාවිච්චි කරලා පාලනය කරගන්න පුළුවන් සක්විති රජෙකුට පවා නොමැරී ඉන්න පුළුවන්කමක් නැහැ ඔබ සක්විති රජවරු ගැන අහලා ඇති දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් යුක්ත අහසින් සිවුරඟ සේනා පිරිවරාගෙන ගිහිල්ලා මුළු ලෝකයේම පාලනය කරන මහා පිං ඇති රජවරු ගැන අහලා තියෙනවා මේ අපි ජීවත් වෙන මේ වගේ පිරිහිච්ච යුගවල සක්විති රජවරු පහළ වෙන්නේ ඒ සක්විති රජවරු පහළ වෙන්නේ දීර්ඝ ආයුෂ ඇති කාලවල මහා පිං ඇති මිනිස්සු ඉන්න පුණ්‍යවන්ත කාලවල මිනිස්සු සිල් රකින්න ගුණධර්ම පුරන දීර්ඝායුෂ ඇති කාලවල එවැනි මහා පින්වන්ත රජවරු පහළ වෙනවා. සමහර බුද්ධ දේශනාවල සක්විති රජවරු ගැන සඳහන් වෙන තොරතුරු විස්තර මේවා කියවනකොට අධ්‍යයනය කරනකොට කෙනෙකුට හිතෙන්නේ මේවා සුරංගනා කතා. ඔහොමත් තියෙන්න පුළුවන්ද? ඔහොමත් ලෝකයක් ඔය වගේ කතා ඔය ඇත්ත වෙන්න පුළුවන්ද කියලා හිතනවා. ඇයි අපිට අද අපි ජීවත් වෙන පිරිහිච්ච කෙලෙස්සුන්ගෙන් බලවත් වෙච්ච විකෘති ලෝකයක අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච මෙවැනි යුගයක සක්විති රජවරු ගැන හිතන්නවත් බෑ. එතකොට එවැනි මහා පින්වත් සක්විති රජවරු පවා අහසින් ගිහිල්ලා මුළු ලෝකෙම පාලනය කරන පින්වන්තයෙක් වුණත් මැරෙනවා. හැමදාම ජීවත් වෙන්නේ ආවිස අවසන් වෙලා මරණයටපත් වෙනවා.